ඊක කියපු ටික නැවත පොඩි වුණපූර්ණයක් දෙන්නම්. චාමින්ද අපේ දේ අපේ දේවල් ලස්සන කරා වගේ චාමින්දගේ ලස්සන දේවල් අපිට ගෙනල්ලා ඒවා අපිට උදව් වුණා වගේ නදීක නදීක ගුරුගේ නදීක ජයවර්ධන චාමින්ද කසුන් කල්හාර බිමල් ජයකොඩි මේ තව ඉන්න නළුව මතක් කරනවා ගොඩක් අය ඉන්න බිමල් ළඟ ඉන්නින්ද බිමල්ගේ නමින් නවතින්න මෙවන් ඈයෝ අපි අසුරු කරපු හින්දා අපිට මේ වගේ අය මුණ ගැහිච්ච හින්දා අපේ මේ මිත්‍ර සමාගම් තුල අපි කරපු ගොඩාක් නිර්මාණ අපි සහභාගී වෙච්ච අපි කරපු ගොඩාක් නිර්මාණ ඇත්තරම අපි ලොකු තැනකට ගෙනිච්චා. ඉතින් මේ මේ සියල්ල ගැන ඉතාම සතුටුයි ඇත්තරම කියනවා නම් ඒ වෙච්ච දුක්ඛදායක කාරණා ගැනත් සතුටුයි. ඒ කියන්නේ ඒක වෙන්න ඕනේ. ඒක ඒක වෙන්න ඕනේ නිසා වෙලා තිනෝ ඒක ඒක වීම තුල තමයි මෙතනදී ඉන්නේ කියන එක. ඉතින් ඒකින්ද මේ ඇත්තරම හරිම සතුටුයි. මම විග්‍රහ කරන්නේ මේ සියල්ල වෙන්න තිබ්බ දේවල්. ඒ ටික මම මනසින් දරාගත්තේ කොහොමද? මං ඒවට රියැක්ට් කරේ කොහොමද කියන එකත් එක්ක තමයි මෙතන ඉන්නේ. ඉතින් මම මංගන ලොකු ආඩම්බරයකට පත් වෙනවා ඇත්තරම. නිහතමානිය. දුරගත නැමතුමක් තියෙනවා. කවුද අපිත් එක්ක එකතු වෙන්නේ? චාමර. චාමර ආයිබෝන්. ආයිබෝන්. කතා කරන්න චාමර. ඔව්. බොහොම සතුටක් මේ මේ සහෝදරවරු ඔක්කොම එකම තැනක ඉන්න එක ගැන. ඔය චාමර ඔබට කතා කරන්න පුළුවන්. ඔව් මේ මං අවසාන වශයෙන් කිව්වේ අර වෙලාවට යන කලින් සුදුසුම පුද්ගලයාව තෝරගෙන තියෙන මේ වැඩසටහන ඉදිරිපත් කරනත් නාරද කියලා කියන්නේ මං හිතන්නේ ඒක හැමෝම අවවාදයෙන් පිළිගනි. ප්‍රශ්නේ යොමු කරන්නේ මං අපේ නදීක සහෝදරයයි. සාමාන්‍යයෙන් මේ නදීක සහෝදරය මේ දවස්වල ගීතයක් කියලා කිව්වම පස්සේ ගීතේ වරුණාම කට්ටිය අහනවා එහෙම නැත්නම් ගීතය ගායනා කරන වචන ටික ගත්ත මිනිස්සු අහනවා මොකද්ද මේක කතන්දරේ කියලා. ඇත්තටම කතන්දර කියන්නේ වෙන වෙන දේවල් තියෙනවනේ. ඔව් කතා කෙටි කතා ආදී වෙනත් විග්‍රහයන් තියෙනවා. හැබැයි සමහර වහන දෙයක් තමයි මේ මොකද්ද මේකෙන් දෙන උපදේශය. ඔව්. උපදේශ කියන්නේ තවත් දේවල් තියෙනවා. ජාතක කතා තියෙනවා, බෞද්ධාගමේ වැත්තොත් එහෙම නැත්නම් අපි ගත්තු දිසු පත්‍රම තියෙනවා සමහර ලාවට උපදේශාත්මක පත්‍ර තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මේ ගීතයක් කියලා කියන දේ මෙතනින් එහාගේ බොහොම ආත්මීය බැඳීමක් තියෙන දෙයක්. පැහැදිලිව. ගීතේ තියෙන්න ඕනේ මේ ආත්මයට කතා කරන වචන ටිකක් සහ සංගීත භාෂාව. හැබැයි අද වෙනකොට ලංකාවේ මේ ගීතෙන් මේක ගැලවිලා ගැලවිලා ගිහිල්ලා ගීතේ අර පත්‍රයක තියෙන ඉදිනදා තියෙන මොකක් හරි තීරුවකට කවුරු හරි කෙනෙක් මේ සොර ටිකක් එකතු කරපු පත්‍රයකට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඔව් ජාන. දෙවෙනි ප්‍රශ්නේ. කමක් නැහැ නේද මං අහුවට? ඔව් ඉතාල සතුටුයි. ඔව් දෙවෙනි. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සංගීත සහ රචනය කියන එක මේ දවස්වල කොටු කරගෙන ඉන්නවා සංගීතඥයන් සහ පද රචකයෝ කියන දෙගොල්ලෝ. මම මෙතන ඉන්න අය එහෙමයි කියලා කියන්නේ නැහැ. ඒකයි මේ පිටසෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ පරණ සින්දුවක් උදාහරණයක් විදිහට කේමදාස මාස්ටර්. කේමදාස මාස්ටර් කරනවා මේ සුලං කුරුල්ලෝ කියන නාදමාලාවට ධර්මසිරි ගමගේ කියන විශිෂ්ට රචකයා ලියන පද ටිකක්. එතකොට ඒ ගීතය ගත්තාම බොහොම ආත්මීය ප්‍රේමය අවදි කරන සුළු ගීතයක්. එතකොට ලංකා ඉතිහාසයේ අපිට හම්බ වෙන විශිෂ්ට 6-8 ගීත අතරින් තියෙන හොඳම ගීතය දරන්නේ මේ දෙන්න. විතර හිටියේ රෝස කැකුල රෝසා. සංගීත කේමදාස මාස්ටර් ලියන්නේ ධර්මසිරි ගමගේ. ඇයි මේ තරම් දුර පරාසික ප්ලේ කරන්න බැරි අද ඉන්න සංගීතඥයන්ට සහ පද රචකයන්ට? ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක ඉල්ලීමක්. නදීක සහෝදරයට පුළුවන් නම් ගායනා කරන්න අපේ සුනිල් නේදසිංහ කලාකරුවාගේ පොඩි කොටසක් කිව්වම ඇති වෙයි මං හිතන්නේ. යදින්න මැකී යනු මතකින් මම වර්ෂේ ගැලලා කිලි. ආ ඔව් ඒකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මං ගීතෙත් හොයලා කියන්න ඕන වර්ෂේ ගැලලා මුල මොකද්ද? හොඳයි ඒක තේරුණාද පියාගමු. චාමර බොහොම ස්තුතියි එකතුනට. ස්තුතියි චාමර. ඇත්තටම ඉතා හොඳ මේ මැදිහත් වීමක්. මම කැමති මේ ජාතිය මැදිහත් වීම. පළවෙනි ප්‍රශ්නේ පටන් ගමු. මට මතක නැහැ මොකද පළවෙනි ප්‍රශ්නේ. කිව්වේ පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ ගීත. මේ ලංකාවේ තියෙන ගීත මොකද්ද මේ කතන්දර කීමේ කලාව? චාමරගේ ප්‍රවේශය ඉතා මම කැමති එකක්. දැන් ඇත්තටම ලංකාවේ ගීත ඉතිහාසය ගත්තොත් එහෙම
විශේෂයෙන්ම ඉන්දියානු ඉන්දියානු උතුරු ඉන්දියානු සංගීතමය බලපෑමත් එක්ක ලංකාවේ හැදුණු වැඩුණු සංගීත සම්ප්‍රදාය ගත්තොත් එහෙම ඒ ඒක පසුබිම් වෙන්නේ පැරණි ලංකාවේ තිබිච්ච නාඩගම් සොකරි ගායනා නැත්තම් ඊට පස්සේ එතනින් දිනුනු වෙච්ච ටීටර් සහ දිනුනු නාට්‍යාංග නූර්ති වගේ නාට්‍යාංග ගීතත් එක්ක තමයි මේ ඉන්දියානු ආභාෂය සහිත ලංකාවේ ගීත කලාවක් බිහි වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සුනිල් ශාන්ත කියලා කියන ලංකාවේ ගීත සංගීත ගීත කලාවට ගීත සංගීත කලාවට ප්‍රබලම මැදිහත් වීමක් කරපු ප්‍රධානතම චරිතය. පස්සේ ඔහුට සංගීතඥයෙකු වීම අතහැරලා කරවල වෙළඳාම කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේකේ අර්බුදය. කියන්නේ ඒක දේශපාලනික අර්බුදයක් බවට පත් වෙනවා. මේ ඒ නිශ්චිත මොහොතේදී අවශ්‍ය වෙච්ච සංගීතයේ හැඩතලයේ අර්බුදය නිසා. කොහොම හරි මම කියෙමින් හිටියේ. දැන් ගීතය. ගීතය කියන එක ඉස්සෙල්ලාම ඉන්නේ උපදේශාත්මක සහ ආගම් කියන්නේ ආගමික හැඟීම් සමුදායක් සම්ප්‍රේෂණය කරන ව්‍යාපෘතියක් යටතේ තමයි ඉස්සෙල්ලාම ගීතවල ලංකාවේ ගීත මුලින් එන්නේ. ඊට පස්සේ ඇත්තටම ඒක ඉතා තීරණාත්මක කළ ඇත්තම මේ සුනිල් ශාන්ත වගේ කෙනෙක් එතනින් ඔබට යනවා. එතනින් ඔබට කියලා එදිනෙදා ජීවිතය ගැන කතා කරන්න පටන් ගන්නවා. මාන සම්බන්ධතා ගැන කතා කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පරිසරය ගැන කතා කරන්න පටන් ගන්නවා. මේ වගේ ඉතා ඔහුම සුනිල් ශාන්තයන්ම මේකෙන් කඩාගෙන යනවා. ඊට පස්සේ එන්නේ ඇත්තටම අර ග්‍රැමෆෝන් යුගයේදී එන්නේ විශේෂයෙන්ම ආගමික අදහස් සහ සදාචාර සම්පන්නතා පතුරවන. ඒ කියන්නේ හොඳ කරන්නේ කොහොමද නරකින් මිදෙන්නේ කොහොමද මෙන්න මේ වගේ ප්‍රචාරකවාදී තරක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඇත්තටම කණ්ඩායම් සංගීතයත් එක්ක මම නැත්තම් සීටි ෆනාන්ඩෝ එම්එස් ෆනාන්ඩෝ වගේ නේකට ඉතා පුළුල් ලෙස මේ ගීතයේ ආකෘතිය අතරින් කඩාගෙන එදිනදා ජීවිතය ගැන කතා කරන්න පටන් ගන්න ආලය ගැන ඉතා සෞම්‍ය භාෂාවකින් කියන්නේ පැරණි භාෂාවේ ආධිපත්‍යනුත් බිඳිලා එදිනදා භාෂා ව්‍යවහාරය තුළ තියෙන ඉතා ලස්සන සුගම වචනත් එක්ක මේගොල්ලෝ ගායනා කරන්න දැන් උදාහරණයක් කරලා එම් එස් නන්දු ගීතයක් ගත්තොත් එහෙම සමහර තරුණියන්ට රැවටිලා දැන් තරුණෝ දැන් ගොඩක් අය මේක ගායනා කරන්නේ සමහර තරුණ තරුණියන්ට රැවටිලා නෑ ඒක ඉතින් තේරුම සමහර තරුණෝ තරුණියන්ට රැවටිලා දැන් තරුණෝ කියන එක උක්ත තරුණියන් කියන එක අනුක්ත තරුණෝ තරුණියන්ට රැවටිලා සමහර තරුණයෝ තරුණියන්ට රැවටිලා කරන දේ තමයි මේ කියන්නේ. ඉතින් ඇත්තට මේ භාෂාව ඒගොල්ලෝ පාවිච්චි කරන විදිහ ඉතා හොඳ කියන්නේ පොතේ පතේ දැනුම නෙවෙයි. නමුත් ඉතා විදග්ධ ලෙස මේ සාමාන්‍ය හුදී ජන භාෂාව ඒගොල්ලෝ පාවිච්චි කළ හැටි. දැන් විශේෂයෙන් ක්ලරන්ස් විජේවර්ධන වගේ කෙනෙක් දෙනකොට ගීතේ භාෂාව පාවිච්චි කරන ඉතාම මේ සිත් ගන්නාසුළු සරල නමුත් හරිය මං කියන්නේ ඒක හරිය පෝෂණීයයි. උදාහරණයක් කරලා එයා මාගේ වියෝවෙන් ඈ කල්පනාවෙන් ඈගේ මුවේ නෑ දැන් සිනා මගේ යයි පැතුදේ හදේ සිඳී බිඳී ගියාවේ සිනාසී හඬාලා වෙන්නුනේ දැන් මේක මෙහෙම බැලුවොත් එහෙම නිකන් මාගලක හැබැයි වචන මගේ යයි පැතුදේ හදේ බිඳී ගියාවේ සිනාසී හඬාලා වෙන්නුනේ මේවා හරි සරල දේවල් දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නේ නෑ ඒ කියන්නේ දේවතාවු හිතන දේවල් ඒකෙ මෙහාට එන්නේ නෑ හිරු රැසින් හැම පිනිබිඳක්වත් දිලිසි දිලිසි අවදි වෙන්නේ නෑ එතකොට මං කියන්නේ ගීත රචකයෙක් සහ සංගීතඥයෙක් දැනගන්න ඕන භාෂාවට කළ හැකි දේ මොකක්ද ඒ අර්ථයෙන් තමන් කරන්නේ මොකක්ද කියන එක දැන් ඇත්තටම දෙවෙනි ප්‍රශ්නෙටත් මෙතනින් මෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න දෙකම සංයුක්ත ප්‍රශ්නයක් කරලා එකපාර උත්තරයක් දෙන්න පුළුවන්. ඒක තමයි අතරපසිර අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා මේක කරා. මට මහන්සි නැහැ. ඒක තමයි. පොඩි විරාමයක් අරගෙන ඉමු. නැවතත් වැඩසටහන සමග ඔබ මේක තුන විරාමෙන් පස්සේ ඉතින් අපිට විරාමයට යන්නට කලින් අපි අපිට අපේ දුරකථනයෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ඉන්නවා. ඒක ගොඩක් වැඩසටහනක් තුලම විග්‍රහ කරන්න ඕන කාරණාවක්. හැබැයි අපිට කොට කරගන්න සිද්ධ වෙනවා. ඉතා කෙටියෙන් මම කියන්නම්. මොකෝ මේ චාමරගේ ප්‍රශ්නය වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නයින් පස්සේ ඒක විශාල විෂක්ෂේත්‍රයක් ආවරණය කරන නිසා. එතකොට දැන් මම කියෙමින් හිටියේ දැන් ඒ ඇතුළේම තිබුණා. දැන් ඒ කාලේ වෙනකොට අපි තුමා 980 වෙනකොට කල්ලි ගොඩක් බිහි වුණා මේක ඇතුලේ. ඒ කියන්නේ ප්‍රභු ඒ කියන්නේ භාෂාව ඒ විදග්ධභාවය මූල කරගෙන ඉන්දියානු සම්ප්‍රදායත් එක්ක ආපු රචනා සම්ප්‍රදායක් තුන. ඒකෙන් බිඳිච්ච විශේෂයෙන්ම අපි තුමු රත්නශ්‍රී විජේසිංහ ස්වරශ්‍රී බණ්ඩාර වගේ ඒකෙන් මිදිච්ච විශේෂයෙන්ම මේ 960 ගණන් වල තරුණ ලෝක නැගිටීම් එක්ක ආපු දේශපාලනික ප්‍රවණතාවත් එක්ක ආපු පිරිසක් හිටිය කපුගේලගේ වගේ ඒ කඳවුරේ. එතකොට එතනින් එහාට 980 දශකයේ වෙනකොට වගේ ජිප්සීස් වගේ කණ්ඩායම්. ඒ කියන්නේ ක්ලරන්ස් ලගෙන් පස්සේ ආපු කණ්ඩායම් සංගීතවල ජිප්සීස් වගේ කට්ටියක් ඉතා සියුම් සෝපහාසාත්මක ලෙස භාෂාව පාවිච්චි කරනවා. ඒක හරිම සිත් ගන්න අසුළු. දැන් ජිප්සීස් ඇත්තටම මම කැමති වෙන්නේ ජිප්සීස් ලගේ 980 දශකයේ ඒගොල්ලෝ ආපු සංගීතමය ආකෘතිය ක්ලරන්ස් ලගේ ආකෘතියට වඩා හරි ලයිව්ලි, හරි වෙනස්, හරි ජෛවමයයි.
හා භාෂාව දැන් උදාහරණයක් කියන කුරුමිට්ටු ගීතය ඒක ඉංග්‍රීසි ගීතයක් තිබුණා ඒ දවස්වල 80 දශකයේ ජනප්‍රිය වෙච්ච එකක් ඒ ඒ ගීතයට වෙනම අර්ථකථනයක් කුරුමිට්ටු වචන වහරහා දීලා සහ විෂුවල් එකක් ඒක හරි ලස්සන ඒ කියන්නේ හරි මොඩර්න් ඒ විෂුවල් එකක් නන්දන වින්දනයේක වෙන්න ඕන මං හිතන එක ගියේ ඉතින් ඒකේ කියනවා ඒක එක වචන කීපයක් එනවා දවසට පැය කීයක් දෙහි 8යි 8යි ඒ 8ම 8ම වැඩ දැන් මේ හරි සමාජීය සමාජය දැන් මේ අපි අපි ගොඩක් ඇයින්ට තියෙන අරුතේ හරි මේ දිපත්‍රය හිතලා මේක මේක මේ පොපියුලර් සින්දු මේවා 6 8 මේවා අප්සට් මේවා හොඳයි මේවා විදග්ධයි කිව්වහම එතනම තමයි අරුතේ දැන් අතන තියෙන ඔය සෝපහසාත්මක දැක්ම ඒ කියන්නේ දවසට පැය කීයක් දෙහි මේ ග්‍රහ ලෝකේ නේ 8යි 8යි ඒ 8ම වැඩ ගැහැණුන් හටෙහි සමතැනද කියලා අහන ප්‍රශ්න. ඒ කියන්නේ මේ ලංකාවේ පිළ ජිප්සිස් කණ්ඩායම. එතකොට කුරුමිට්ටගෙන ඒ අය දන්නවා නියම තැන කියලා. දැන් මේවා හරි සෝපහාසාත්මක මං කියන්නේ ඒවට කියන්නේ මේ සෙක්ෂුවල් කොනොටේෂන්ස්. ඒ කියන්නේ හරි ලෛංගික ද්විපදාර්ථ කියන ඒවා. ඉතින් මේවා හරි මං කියන්නේ ගීත තුල තියෙන්නත් ඕන දේවල්. ඒවා හංගවල තියෙන්නේ. ඉතින් කොහොම හරි අනිත් එක තමයි 6 8 ඔව් 6 8 කතන්දරේ. දැන් මේ 6 8 කතන්දරේ කියන එක ওই පස්සේ කාලෙකදී හදාපු එකක්. ඇත්තටම මේ 6 8 කියන්නේ අර්බුදේ කියන එක. ඒකත් පස්සේ කියමුකෝ දැන් කේමදාස මාස්ටර්ගේ ගැන කතා කරමු ඉතින්. ඔව් ඉතාල කෙටි. ඉතින් සහ ඔව් මටද 10 10ම නැහැ නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඔකට තියෙන. ඉතින් කොහොම හරි දැන් අර චාමරගේ ප්‍රශ්නට ඉතාල කෙටියෙන් නැවත පිළිතුරක් දෙන්නේ. මෙහෙමයි. ලෝකේ හැම කාලෙකම මේ මොහොතේ තියෙන දේ තෝරගන්න ඊට පස්සේ කාලෙක. දැන් උදාහරණයක් කරේ පුෂ්කින්. පුෂ්කින්ගේ සාහිත්‍යය සමකාලීන රුසියාව තෝරගන්නේ නැහැ. අර අහිංසකයා කියන ඉතා ශ්‍රේෂ්ඨ කවියා. ඉතා අඩු වයසෙන් තේරුමක් නැති ද්වන්දු යුද්ධයකින් මැරිලා. ඈ ඒ මැරිලා වරුදු 100ක් 200ක් ගියාට පස්සේ තමයි මේ යෝධයාගේ කෘතිවල තියෙන ඉතා පුළුල් දේශපාලනික භාවිතාව වෙන. දැන් මෙයා පුෂ්කින් උපන්ගේ රදලේ. එතකොට එයා රදලේගේ කෘතියක තියෙන පළමු වරට එමිලියාන් පුගචෝව 1900 1700 ගණන් වල ගොවි කැරැල්ල රුසියානු ගොවි කැරැල්ල ගැන කපිතන්ගේ දියණියෝ පොතින් කතා කරන්නේ පුෂ්කින්. එතකොට මේ රදලේ කතා කරන්නේ මේ ගැන. දැන් ඒවා පස්සේ කාලෙක තමයි දැනගන්නේ. ඉතින් ඒ වගේ කේමදාස මාස්ටර්ගේ සංගීත භාවිතාව දැන් තමයි දැනගන්නේ. දැන් අපි හිතමු හරි සරල දේවල් තමයි මේ ගීතහර කතා කරන නමුත් කේමදාස මාස්ටර් කෙනෙක් වගේ සංගීතමය භාවිතාව ගත්තොත් එහෙම මගේ කාලේ මවුනි වගේ සිම්ෆොනි එකක් ඇහුවොත් එහෙම ඒක මට ලියන්න සිද්ධ වුණා කණෙන් අහලා. යම් කිසි විශ්ලේෂණයකට. ඒක අහගෙන ලියද්දි ඒක පුදුම විශ්මයක්. ෆස්ට් සෙකන් වයලින් වල මූවමන්ට්ස් ආ බ්‍රාස් ෆැමිලි එකයි ස්ට්‍රින් ෆැමිලි එකයි කවුන්ටර් මූවමන්ට්ස් ඒවා හරිම විශ්මයක්. මම කියන්නේ ඒවා සමාජගත වෙන්න සංගීත ඥානයක් සහිත විචාර විශ්ලේෂණ විද්‍යාවක් හැදෙන්න ඕනේ. මේක නැති නිසා අරුතයක්. ඒක නිසා ඒක ප්‍රශ්නට අදාළ නැහැ කියලා පැහැදිලි කරනවා. අන්තිමේදී මේ චාමින්දගේ භාවිතාවත් කියන්නේ චාමින්දගේ විශේෂම චාමින්දට මේ සමපාතව නැත්තත් එච්චර මේ නිදහස්ශීලී ලෙස නිදහස් ලෙස ලියපු ලංකාවේ අපිට කිට්ටුම කාලේ දියුණුම රචකයා තමයි ප්‍රේමකීර්ති දන්දවිස්. ඔහු තමයි දියුණුතම රචකයා අපිට කිට්ටු මං හිතන්නේ ලෙලුම්ගේ පියා වගේ වුන් එක ඉතා ජ්‍යෙෂ්ඨ ලංකාවේ සංගීතඥ වුන් එක ඉතා දැඩි සම්බන්ධතාවය තිබු ගීත බොහොමයක් නිර්මාණ ගොඩක් ඒගොල්ලෝ කළා. ඉතින් ඇත්තටම ඒවා පස්සේ කාලෙක තමයි මේවා කියවන භාෂාව හැදෙන්නේ. දැන් එතකොට ඒ කියන්නේ දැන් මේ යුගයේ මේ වෙන දේවල් අනාගතයේ පහකින් හයකින් ඒක අනිවාර්යම වෙන්නේ නැහැ සමහර වෙලාව අමතක වෙලත් යනවා. ඔව්. ඒක මැදිහත් වීමක් වෙලා මේකට යම් ආකාරයක දැන් අනිත් එක තමයි මේක ප්‍රධානතම දේ තමයි මේ මොහොතේ බලයේ තියෙන අධිපතිවාදී මතවාදය. දැන් සංගීතය සම්බන්ධව අධිපතිවාදී මතවාදය මොකක්ද? සංගීතය සම්බන්ධ නිර්ණායක හදන්නේ කවුද? ඒ නිර්ණායක සංගීතය සම්බන්ධ ආයතන අධ්‍යාපන ආයතන වලින් ප්‍රක්ෂේපණය වෙන්නේ කොහොමද? ස්ථාපනය වෙන්නේ කොහොමද? මේ ඔක්කොම සංයුක්ත ප්‍රශ්නයක්. ඉතින් චාමරගේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ගීත සම්බන්ධයෙන් ටිකක් පුතුල කලාපයක් ආවරණය කරන්න ඕනේ. ඒක මං හිතන්නේ මේ වෙන දවසක්. ඇත්තට මං හිතන්නේ මේ ලොකු ප්‍රශ්නයක් ඇහුවේ. කියන්නේ සම්පූර්ණ පැයක් කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් ඇහුවේ. ඒක විග්‍රහ කරන්න යා යුතු තැන් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි කාලයත් එක්ක කරන හැම නිසා මේ කතාව අතරමැදදී නවත් අපි බලමු ඉදිරියේදී මොකක් හරි වගේ. මොකද අතරම ඉතා සතුටක් චාමරගේ ප්‍රශ්නය පුංචි විරාමයක් අරගෙන නැවමුවා පුළුදු විස
බහන්නේ වෙනවා මං වෙන තුරු අද්දරා තාරේ ඉන්නවද බලා අමීෂා අමීෂා කාලය බොහොම වේගෙන් ගිවිලා ගියා. ඉතින් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. දවස් 30ම අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ මිත්‍ර සමාගමේ තියෙන විශේෂත්වය. කතා කරන්න දේවල් තියෙනවා. කතාවත් එක්ක ගොඩනග ගන්න දේවල් අවසාන නිර්මාණයක් විදිහට එළියට එනවා. ඉතින් මේ අයගේ ජීවිතේ මේ විදිහට තමයි ගිවිලා යන්නේ. ඉතින් අපේ නදීක ජයවර්ධන ඉක්මනට ගෙදර ගියානේ. ඉතින් ඒ ටැග් නදීකට දෙන්න තියෙන ටැග් මම තියා ගන්නවා. මම නදීකට පස්සේ දෙන්න. චාමින්ද පුංචි පුංචි තිලිනයක්. जनप्रिय गीत कथाबाकुन गीत अलुद गीत मगे गीत संगत तटिया नूतन गीत साहित्य रेडिकल रोमांटिक चामिंद रत्न सूर्य लियुगी कि मंगीतनवाईकनी सवरी होटल पवती अभी कला श्रेष्ठ पमन वेनकल्लती थिंग सीडी तटीय आवम आहल बल ප්‍රතිචාර දක්වන්න කියලා තමයි කියන්නේ. හොඳයි. බොහොම ස්තුතියි මේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. නදීක බොහොම ස්තුතියි මේ දවසේ අපිත් එක්ක එකතු වුණාට. විමාන්. අතරම නාරද මම හිතන්නේ අපිට තව වෙලාවක් තප්පරයක් තියෙන නිසා කියනවනේ මේ මම හිතන්නේ චාමින්ද ලියපු මම පෞද්ගලිකව මගේ පෞද්ගලිකම අදහසක් මේක. චාමින්ද ලියපු අතිශයම මම කැමති සහ මම හිතන්නේ නාරදුණත් ඇහුවොත් අතිශයම විශේෂ වූ ගීතයක් තියෙනවා මේ CD තැටි. कसुन कल हर तमें गायना करें मंगिताने गीत रसिक इंट हुद अवस्था मैं समस्त रसिक इंट विशेष गीत तीसन प्रसंग शुभ पतन गंग मंगिता मे सीडी पटे मंग रसिक अंटीट चामिंद के रसिक सह अभी दंड रसिक इंट सह समस्त संगीत रसिक इंट मेक रसमी ලෙලුම් ගොඩක් සූති අදවසේ මේ ඇරසටහනත් එක්ක එකතු වුණා. එහෙනම් අපි ගීතයක් අහමු සමුගෙන යන තව විනාඩියක් විතර තියෙන අපිට. ඔව් මේ ගීතය ඇතුළු ජාමින් ලෙලුම් ගායනා කරන එක හිතා කිටිය මම කිව්වා. ඔව් අපි මේ මේ ගීතය සමගෙන යනවා ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු ඇතුව. अपूर्व प्रतिमूर्तिया ओब निसा अपूर्व प्रतिमूर्तिया ओब निसा ओब निसा